කියන අනතුරු අපි නැවතත් සූදානම් ආදරණීය ජීවිතය ඔබේ ආදරණීය වැඩසටහනත් එක්ක එකතු වෙන්නට. ඉතින් ඔබ ඔබේ ජීවිතය ලස්සන කරගද්දී ඔබ ඔබේ ජීවිතය ආදරණීය කරගද්දී ඔබට කොතරම් సౌందර්ය වැඩගත් වෙලා තියෙනවද? නටන්න, ගයන්න, චිත්‍රාඳින්න, රඟපාන්න මෙන්න මේ වගේ දේවල් ඔබේ ජීවිතේට බොහොම ෆැමිලි එහෙමත් නැත්නම් සමීපයිනේ. මේ සමීපත්වයත් එක්ක ඔබට පුළුවන් නම් බොහොම සතුටින් ජීවත් වෙන්න, බොහොම ආදරයෙන් ඔබේ ජීවිතය ගත කරන්න. ඔබ තමයි මේ ලෝකේ ඉන්න සතුටුම හිතන පුද්ගලයා සහ සාර්ථකම පුද්ගලයා. අපිට මේ සල්ලි, යාන, වාහන, මුදල් නෙමෙයි අපේ ජීවිතේ සාර්ථකත්වය කියලා කියන්නේ. ඔබේ හිතේ තියෙන සතුටේ සතුටත් එක්ක ඔබට පුළුවන් නම් సౌందර්යය එකතු කරන්න. බොහොම ආදරණීයයි. ඉතින් අපි సౌందර්ය ගැන කතා කරන්න අද දවසේදී මේ විශේෂාංගය යොදා ගන්නවා. නර්තනය කියලා කියන්නේ භාවනාවක් නර්තන ශිල්පියෙකුට. ඒ වගේම තමයි මේ නර්තනය කියවන්න පුළුවන්, නර්තනයේ විඳින්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඔහු බොහොම ආදරණීය පුද්ගලයෙක්. අපි අහලා තිනා సౌందර්යටලාදී හැමෝම හරිම ආදරණීයයි කියලා. ඉතින් ඒ නිසා අද දවසේදී අපි ඔබ කවුරුත් හඳුනන ලංකාවේ බොහෝ දෙනෙක් හඳුනන බොහෝ ශේෂ්ත්‍රයන් තුල බොහෝ වැඩ කටයුතු කරපු නර්තන ශිල්පිනියෙකුට අපි ආරාධනා කර ඇය ප්‍රශාදි රණසිංහ මෙනවී. ආයිබෝන් ඔබට. ආයිබෝන්. නර්තනය කියන්නේ ඔබේ ජීවිතය අපි ඒක දන්නවා. ඉතින් මේ නිසා තමයි අද දවසේදී අපි ඔබට ආරාධනා කරේ නර්තන ආචාර්යණියක් විදිහට අපිත් එක්ක එකතු වෙන්න. කාන්තාවකට ජීවිතේ දිනන්න බොහෝ දේවල් අද දවසේදී අපි කතා කරන්න සූදානම් ඔබත් එක්ක එකතු වෙලා. දැන් ලංකාවේ බොහෝ දෙනෙක් ඔබව දන්නේ නර්තන ශිල්පිනියක් හැටියට. නමුත් ඔබට විශේෂ දක්ෂතා, විශේෂ හැකියාවන් තියෙන කෙනෙක්. මම ඒ නිසා ඔබෙන් අහන්න කැමතියි. ඔබව හඳුනාගන්නේ කොහොමද? ප්‍රශාදි රණසිංහ කියන පුද්ගලයා ඔබව හඳුනාගන්නේ කොහොමද කියලා මම ඉස්සෙල්ලාම අහන්න කැමතියි. මම කැමතියි කියන්න මම ප්‍රශාදි රණසිංහ කියන්නේ අතරම බ්‍රෑන්ඩ් එකක්. ඒ කියන්නේ දැන් චන්දන වික්‍රමසිංහ මහත්මයා, චන්න විජේවර්ධන මහත්මයා, කුලසිරි බුදවත්ත මහත්මයා අපේ මගේ ගුරුතුමා. ඉතින් ඒ හැමෝගෙම එක එක ශෛලීන් ඒගොල්ලන්ට ආවේනික ශෛලීන් තියෙනවා. ඉතින් ඒ වගේම මට ආවේනික ශෛලීන් මගේ තියෙනවා. ඉතින් මගේ කලායතනය මේ තාක් පවත්වගෙන දැන් අවුරුදු 17ක් වෙනවා මගේ කලායතනය පවත්වලා. ඉතින් මේ තාක් දුරට පවත්වගෙන ඉද්දී මම හිතනවා මේක මටම ආවේනික වෙච්ච ශෛලියකින් මම ඉදිරියට ආවා කියලා. ඉතින් ඒක නිසා ගොඩක් ප්‍රේක්ෂකයෝ මගේ වටා ඉන්නවා. ඉතින් මම ඒ ආදරයට ආදරේ. ඉතින් මම හිතනවා ඉතින් ප්‍රශාදි රණසිංහ කියන්නේ ඇත්තටම බ්‍රෑන්ඩ් එකක් කියලා. ඔව්. එතකොට ඔබ ඔබේ වෘත්තිය තුළ, ඔබේ රැකියාව තුළ ඔබ බොහොම තෘප්තිමත් කියනක ඔබ කියනවා. ඔව්, අනිවාර්යයෙන්ම. අනිවාර්යයෙන්ම. ඒ වගේම තමයි ප්‍රශාද් මහත්මියගෙන් මට අහන්න හිතුණා දැන් නර්තනය ඇත්තටම ජීවිතේ වෙලානේ තියෙන්නේ. දැන් ඔබ ඔය කිව්ව ඔබ නර්තනය තුළ බොහොම මුල් බැහැගත් චරිත පිළිබඳව කතා කරා. චන්දන වික්‍රමසිංහයන්, කුලසිරි බුදවත්තයන් මේ වගේ අපි බොහෝ වෙලාවට දන්න අයත් ගැන ඔබ කතා කරා. මට හිතන දෙයක් තමයි ඔබගේ වයසත් එක්ක මේ අඩු වයසට අද ඔබ මේ නර්තන ජීවිතය තුළ ඔබ ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ? ඔව්, ඇත්තටම ජීවිතයේ ගොඩක් අභියෝග වලට මුහුණ දීපු කෙනෙක් මම. ඉතින් යම් කාලයක් මගේ ජීවිතේ මම අතහැරලා දාපු කාලයක් තිබ්බා. නමුත් ඒ කියන්නේ 2015 ඉඳලා 2019 දක්වා අඳුරු කාලයක්. ඒ කියන්නේ ඕනම කෙනෙක්ට මම හිතනවා ඉහළටම ගියාම නැග්මක් සහ බැස්මක් තියෙනවා කියලා ජීවිතේ. ඉතින් අඳුරු කාලෙදී අතරම මගේ තාත්තත් නැති වුණා මගෙන්. ඉතින් අපිට නැති වුණා. ඉතින් ඒක ලොකු වේදනාවක් සහ මගේ කලා ජීවිතයට ලොකු බලපෑමක් වුණා ඒක. ඉතින් මානසිකව ගොඩක් වැටලා මං කාලයක් හිටියා. ඉතින් ආධ්‍යාත්මික පැත්තෙන් දියුණු වෙලා තමයි මගේ ජීවිතය ආපහු හදාගත්තේ. ඉතින් මම මුල ඉඳලාම මගේ ජීවිතේ මම මට ආදරේ කරා ගොඩක්. මොකද තමන්ට ආදරේ කරන්න ඕනේ, ජීවිතේ තමන් ගැන විශ්වාසයක් තියාගන්න ඕනේ. ඉතින් එතකොට තමයි අපිට ඇත්තටම අපි කියන කෙනා කවුද කියලා අපි දන්නේ නැතුව අපේ ජීවිතේ ඉදිරියට ගෙන යන්න බෑ. ඉතින් මුලින්ම අපි කියන්නේ කවුද, අපිට ආත්ම විශ්වාසයක් තියෙන්න ඕනේ, ආත්ම ශක්තියක් තියෙන්න ඕනේ. ඉතින් මට හැමතිස්සෙම මට පුළුවන් මේ දේ කරන්න කියලා මගේ දෙමව්පියෝ හැමතිස්සෙම කියලා තියෙන්නේ, උගන්ලා තියෙන්නේ නෑ ඔයාට මේ දේ කරන්න පුළුවන්, බෑ කියන එක නෑ, බැරි වුණා නේද කියලා අහන්නේ නෑ ඔයාට පුළුවන්, ඊළඟ පාර උත්සාහ කරලා බලන්න, උත්සාහයෙන් ඔයා දියුණු වෙයි. ඉතින් ඒ වගේ මම ගොඩක් ජීවිතේ හැලහැප්පී මැද මං ජීවිතේ ආවේ. ඉතින් මුදල් අතින් නෙවෙයි, මගේ දෙමව්පියන් පොඩි කාලේ ඉඳලා ඇත්තටම හොඳින් බලාගත්තා අඩුපාඩුවක් නැතුව. ඉතින් නමුත් ශාස්ත්‍රයට ආවට පස්සේ යම් බාධක කම් කටළු ගොඩක් තිබ්බා. නමුත් ඒවා ජීවිතේට මම ශක්තියක් කරගත්තා. ඉතින් මම හිතනවා මුලින්ම ජීවිතේ කෙනෙක් සාර්ථක වෙන්න තමන්ට ආදරේ කරගන්න ඕනේ. ඉතින් තමන් ගැන බලනවා. දැන් සමහර වෙලාවට අපි හිතනවා මොකද්ද මේ තමන්ට ආදරේ කරන්න කියලා ගොඩක් අයට තේරෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම හිතුවත් එහෙම දැන් කන කෑම එකේ ඉඳලා දැන් අපි ගොඩක් වෙලාවට අපි කියන්නේ કૃතිම ආහාර ගන්නවා. එතකොට එක්සර්සයිස් ව්‍යායාම වලට නිරත වෙන්නේ නැහැ. ඉතින් වතුර වැඩි බොන්නේ නැහැ. ඉතින් ඒ වගේ ගොඩක් වෙලාවට Tamanට ආදරේ කරද්දී ඉබේම හිතනවා මගේ මේ ස්කින් එක ලස්සනට තියෙනවනේ, මේ හැම ලස්සනට තියෙනවනේ, පෙනුම ලස්සනට කෙනෙක්ට hina වෙලා හැමතිස්සෙම ඉන්න ඕනේ. ඉතින් ඒ වගේ හිතද්දී ඇත්තටම වටපිටාවත් ලස්සන නිකම්ම ලස්සන වෙනවා. ඉතින් මම හිතනවා ජීවිතයේ සාර්ථකත්වය කියන්නේ Tamanට ආදරේ කිරීම තමයි පළවෙනිම තැන. අනිවාර්යෙන්ම. ඉතින් අද වෙනකොට ලංකාවේ නම තියපු නර්තන ශිල්පිනියක් හැය. ඉතින් ඒ නිසා ඇයට බොහෝ දේවල් අද දවසේදී අපිත් එක්ක කතා බහ කරන්නට තියෙනවා. ඒ වගේම තමයි මම ඔබගෙන් අහන්න කැමති මෙන්න මෙහෙම ප්‍රශ්නයක් දැන්. ලංකාවේ තියෙන කලාව ඔබ උඩරට නර්තනය කියන එක බොහොම හොඳින් හදාරපු කෙනෙක්. ලංකාවේ තියෙන කලාව ඉන්ටර්නැෂනල් ලෙවල් එකට ගෙන යාම. එහෙමත් නැත්නම් ලංකාවේ තියෙන කලාව වෙනත් රටකට ගෙන යාම කියන කාර්යභාරය බොහොම ඔබ බොහොම ආදරෙන් කරපු කෙනෙක්. එතකොට ලංකාව තුල තියෙන මේ නර්තනය වෙනත් රටවල වල විවිධ කම්පිටිෂන් හරහා අපිට දැක ගන්න ලැබුණා. ඕන් සතුටු වුණා මේ නර්තනයන් දැකලා. අපි කැමති ඔබත් එක්ක අත්දැකීම් පිළිබඳව කතා බහ කරන්න සහ ඔබ මොනවද ලබාගත ජයග්‍රහණ සහ ඒ සහභාගී වුණු කම්පිටිෂන්ස් මොනවද කියලා දැනගන්නත් කැමතියි. මම කොරියාවේදී අපේ කලායතනයේ මගේ ගෝලයෝ 6 දෙනයි ගියේ. මම හිතන්නේ එතන රටවල් 68ක් අපිත් එක්ක ඉදිරිපත් වුණා. ඒ රටවල් 68ෙම ප්‍රධාන ගෝල්ඩ් මෙඩල් එක අපි අපේ කලායතනයට හම්බුණා උඩරට නර්තනයේ. ඉතින් එතනදී අතරම අපිට ඒක අභියෝගයක් කියලා හිතුනේ ඒ ගොළුන්ගේ නර්තන ශෛලීන් දැකලා නෙවෙයි. ඒගොල්ලෝගේ එනේන රටවල් වල අය ඇත්තටම ඒගොල්ලෝ අපිට වඩා ගොඩක් උස මහතයි. ඉතින් දැක්කම අපි හරි කොටයි ඒගොල්ලෝ එක බලද්දී. ඉතින් හැමෝම අපි හිතුවා ඉතින් අපිට මේගොල්ලෝ එක ඇත්තටම දිනන්න පුළුවන් හැකියාවක් නැති වෙයි කියලා. නමුත් මම දන්නේ ඉතින් අපේ මගේ දරුවන්ගේ ඇත්තටම ලොකු දක්ෂතාවයක් තියෙන ළමයි ඉන්නේ. ඉතින් පොඩි කාලේ ඉඳලා හදාරපු ළමයි මගේ ළඟ කලායතනේ. ඉතින් අපි කොහොම හරි ජයග්‍රහණය කරා රටවල් 68කින් කොරියාවේදී. ඉතින් ඒක එතනින් එහාට ගොඩක් වෙලාවට ඉන්ටර්නැෂනල් ෂෝස් වලට අපි කරලා තිනවා මෝටර රථ ධාවන තරගයේ ෆෝමියුලා F1 රේස්. ඉතින් ඒක සාමාන්‍යයෙන් ආසියාවෙන් මගේ කලායතනේ තේරුනේ. හැබැයි උඩරට නර්තනය නෙවෙයි ඉන්දියානු නර්තන ඉදිරිපත් කරේ. ආසියාතික රටවල් වලින් ඉන්දියානු නර්තනය ලංකාවේ කෙනෙක්ට ලැබීම ඉතින් මට ඇත්තටම ඒක වාසනාවක්. ඉතින් මටත් හරි පුදුමයක්. ඉතින් එතනදී ඇත්තටම ලෝක ප්‍රසිද්ධ ශකීරා, ශැගි, ලින්කින් පාක් වගේ ගොඩක් ලෝක ප්‍රසිද්ධ ගායක ගායිකාවන් රසක් සහභාගී වුණා. ඉතින් ඒකත් මගේ ජීවිතේ හොඳ දවසක් කියලා මම හිතනවා. අනිවාර්යෙන්. ඉතින් කියන්න දේවල් ගොඩාක් තියෙනවා. දැන් මේ අපේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ අපි දැන් එනකොටත් කතා වුණේ පුංචි දරුවෝ ගොඩාක් ඔබත් එක්ක වැඩ කරනවානේ. එතකොට දැන් මේ ලොකු අයට උගන්වනවා වගේ නෙමෙයි පුංචි අයට උගන්වන්නේ. එයාලට වෙනම භාෂාවක් තියෙනවානේ. එතකොට මේ ඔබ ගොඩාක් වෙලාවට ඔබේ කලායතන හරහා මම හිතන්නේ ලංකාවේ බොහෝ ප්‍රමාණයක් පුංචි දරුවෝ සහභාගී වෙන කලායතන කියන්න පුළුවන් මේ ප්‍රදේශවල එහෙම. ඉතින් මට අහන්න හිතුනේ කොහොමද පුංචි දරුවොත් එක්ක මේ ගෙවන ජීවිතය සහ අත්දැකීම අනේ ටීචර් ගග ඇඟේ එළියෙද්දී මොන වගේ සතුටක්ද තියෙන මේ දරුවත් එක්ක ගෙවන ජීවිතේ? මොන තරම් ප්‍රශ්න තිබුණත් දරුවොත් එක්ක ඉන්න වෙලාව තමයි ජීවිතේ සුන්දරම වෙලාව. ඉතින් ඒගොල්ලොන්ගේ එක්ක කතා කරද්දී ඇත්තටම ඒගොල්ලොන්ටම ආවේනික භාෂාවක් තියෙනවා කියලා අපි හැමෝම දන්නවනේ. ඉතින් ඒ භාෂාවෙන් තමයි මමත් ඇත්තටම පොඩි ළමෙක් වගේ තමයි දරුවෝ ඉස්සරහ හැසිරෙන්නේ. ඉතින් ඒගොල්ලෝ සමහරවිට කියනවා ටීචර් බබෙක් වගේනේ අද එහෙමම කියලා. ඉතින් අර ඒ විදිහට අපි දරුවන්ගේ හිතවලට සමීප වෙන්න ඕනේ. ඉතින් ඒගොල්ලොන්ගේ හැඟීම් දැනීම් තේරුම් ගන්න ඕනේ. පුංචි වයසේදී සමහර ළමයි ඇත්තටම ගෙවල් වල දෙමව්පියන්ගේ ප්‍රශ්න හෝ යම් යම් ප්‍රශ්න වලට පීඩාවටපත් වෙච්ච දරුවොත් ඉන්න අය ඉන්නවා. ඉතින් කලායතනයට ආවහම සමහර 99%ක් මේ නිහිනා වෙලා එක්කෙනෙක් දෙන්නෙක් වගේ හිතේ බය වෙලා දුකෙන් වගේ ඉන්නකොට මට තේරෙන මොන හරි ගෙදර ඇතුලේ මොන හරි ප්‍රශ්නයක් මේ ළමයාට එක්කෝ අධ්‍යාපනයට යොමු කරලම සමහර දෙමව්පියෝ පීඩණයටපත් කරනවානේ. මේක අද උදේ ඉස්කෝලේ යන්න දැන් ක්ලාස් එකට යන්න එහෙම එහෙම කියලා. එතකොට ඒ දරුවන්ගේ ඇතර මනස මේ පුංචි මනසට ඒක දරා ගන්න හරි අමාරුයි. ඉතින් එතකොට ඒගොල්ලෝ පීඩණයෙන් කොයි වෙලෙත් ඉන්නේ. ඉතින් ඒ වගේ දරුවන්ට මම ළඟට ගෙනල්ලා දැන් සමහර වෙලාවට ඒගොල්ලෝ එහෙම දරුවෙක් හිටියත් එක්සර්සයිස් කරන්න බෑ කියනවා, අහක බලාගෙන ඉන්නවා, dance කරන්න බෑ කියනවා. එහෙම කියද්දි ඉතින් මම ගොඩාක් සමීප වෙනවා. ඉතින් හොඳම යාළුවෙක් විදියට පත් කරගන්න. ඉතින් ඒ යාළුවා හොඳම යාළුවා වුණාට පස්සේ එයාට එතන තමයි ලෝකේ. ඉතින් කලායතනට එන්නේ හරි සතුටින් යන්නේ හරි සතුටින් මම නැහැ කිව්වොත් ඔක්කොම මූණු එල්ල ගන්නවා. ඉතින් ඒගොල්ලන් එක්ක ගෙවන ජීවිතේ ඇත්තටම සතුටින් මම ජීවත් වෙන්නේ. සංගීතයෙන් ඉන්නවා ඉතියාලත් එක්ක. අනිවාර්යෙන්ම. අපි සූදානම් ප්‍රශාදී රණසිංහ රංගායතනයේ කලායතනයේ පුංචි දරුවන් එක්ක මේ ආදරණීය ගුරුතුමිය කොහොමද දරුවන්ට නැටුම් කියලා දෙන්නේ කියන එක පිළිබඳව බලන්න අපි පොඩි වීඩියෝ ක්ලිප් එකක් ක්ලෑස් කරලා තියෙනවා ඔබ වෙනුවෙන්. අපි ඒක බලන ගමන් කතා කරමු. ප්‍රශාදී මේ මම දැක්කා මේ වීඩියෝ එක සමාජ ජාලා ඔස්සේ සංග්‍රහණය වෙනකොට මම දැක්ක දෙයක් තමයි ගොඩක් අය අහලා තියෙනවා මේ බබාද ඉන්නේ කියලා. මොකක්ද මේ කතාව? ඒ තරම් සමීපයි. ඉතින් ජස්මින් කියන්නේ මගේ ගෝලයෙක්. එයා අවුරුදු 4න් ආවේ මගේ කලායතනයට. අද වෙනකන් දැන් මගේ කලායතනයේ උගන්වනවත් එක්ක පොඩි ළමයින්ට උගන්වන විදිය දිහා බලන් ඉතින් මට පුදුම හිතෙනවා. මොකද ඒ තරම් ඒ ළමයා මට ඇත්තටම කියන්නේ මාව එයාගේ ආත්මේ කරගෙන ඉන්නේ හැමතිස්සෙම මමම තමයි. කියන්නේ එයා ෆොටෝ එකක් ගත්තත් මේ මම වගේ නේද, ටීචර් වගේ නේද මම එහෙම කියලා. ඉතින් අපි දෙන්න හරි එකමුත් හැමතිස්සෙම බොහොම බැඳීමක් තියෙනවා අපි දෙන්නගේ. ගුරුවරයා ශිෂ්‍යාවට වඩා මගේ දරුවෙක් වගේමයි මට ඇත්තටම දැනෙන්නේ. ඉතින් හැමෝම අහනවා මගේ දුවද කියලා. ඉතින් එහෙම දුව කිව්වත් මට ප්‍රශ්නයක් නැහැ. එයාගේ දෙමව්පියෝ ඉන්නවා එයාට. ඔව් ඉතින් සාමාන්‍යයෙන් අර ගුරුවරයෙක් කියන කෙනා දරුවෙක් නිර්මාණය කරන්න සහ දරුවෙක් වනසන්න එහෙමත් නැත්නම් දරුවෙක්ගේ ජීවිතය අඩාල කරන්න දෙකටම යොමු කරන්න පුළුවන් කෙනෙක්. ඒ නිසා ගුරුවරයෙක්ගේ පුංචි වචනයක් පුංචි හැසිරීමක් දරුවෙක් ලොකු කම්පනයක් ඇති කරන්න පුළුවන් දෙයක්. ඒ නිසා බොහොම ආදරයෙන් ගුරුවරයෙක් විදිහට ඔබ කටයුතු කරනවා නම්, ඔබ ගුරු භූමිකාවේ ඉන්නවා නම් මේක ලොකු විශේෂත්වයක්. අම්මා තාත්තා හිටියත් එයා මගේ දරුවෙක් කිව්වත් කමක් නැහැ කියලා කියන්නේ තරම් ආදරයේ දරුවන්ට. ඉතින් මේ පුංචි දරුවොත් එක වැඩ කරද්දී හරිම ආදරණීය කියලා ඔබතුමිය කිව්වා. ඒ වගේම තමයි මට අහන්න හිතුණ අනිත් දෙයක් තමයි ඔබ වැඩසටහන ආරම්භයේදී කිව්වා මේ මම අයිකන් එකක්, මම බ්‍රෑන්ඩ් එකක්. මම ඒකත් එක්ක අහන්න කැමතියි ඔබ හිතනවද ඔබේ ජීවිතේ ඔබ ලබාගත් අත්දැකීම් එක්ක කෙනෙක්ට ඉන්ස්පයර් වෙන්න ඔබේ ජීවිතෙන් ගන්න දෙයක් තියෙනවා කියලා? ජීවිතේ මම ලැබපු අත්දැකීම් මං හිතන්නේ කිසිම ගෑණියෙක් ලබන්නේ නැති කියලා. ඒ තරම් මගේ ජීවිතේ මම ප්‍රශ්න වලට අභියෝග වලට මුහුණ දීලා තිනවා. සමහර අවස්ථාවල ඇත්තටම ඔය එක්සත් ජාතීන්ගේ රාජනායක සමුළුවේදී එහෙම මගේ නර්තනයන් ඉදිරිපත් කර මගේ කලායතනය ඒ කොස්ටියම්ස් එතකොට ඒ පිටිපස්සේ බෑක්ඩ්‍රොප් ඒ ඔක්කොම ඩිසයින් කරේ මම. ඉතින් සමහර අය මාධ්‍යයට ඇවිල්ලා කියලා තියෙනවා මේ මගේ මේ අයිටම් එකක්, මේ මගේ dance act එක, මේ මගේ ගෝලයා නටන කියලා මගේ වීඩියෝස් පෙන්න කියන්නේ මගේ ගුරුවරයෙකුත් නෙවෙයි. එහෙම මගේ ගුරුවරයෙක් නම් මට කමක් නැහැ. ඉතින් එහෙම කියලාත් මාව හිතින් මනසින් වටලා තිනවා. නමුත් මම හිතන්නේ ඒගොල්ලෝගේ එක වරදක් නෙවෙයි. මොකද ඒගොල්ලෝ කලාවට හරි ආදරේ. ඒ ආදරේ ඕනාට වඩා වැඩියෙන් තිබ්බහම ඒගොල්ලෝ ඒ කලාවට ඒ ආදරේ වැඩිකමට ඒගොල්ලෝගේ කියලා අයිති කරගන්න හදනවා. ඉතින් එහෙම මානසිකව වටලා තියෙනවා මාව. නමුත් මම හිතන්නේ ජීවිතේ ඒක තමයි හොඳම ජයග්‍රහණය කියලා කෙනෙක් ලබන. මොකද අපිට බාධාක එන්නේ නැත්නම් අපේ ජීවිතේට අපිට දියුණුවක් ලබන්න බෑ කවදාවත්. බාධක ආවහම ඒ වගේන් තැලිලා තමයි ඉස්සරහට යන්නේ. ඉතින් ඒ අත්දැකීම එක්ක ජීවිතේ එනකොට හරි සුන්දරයි. ඒක කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා ජීවිතේ. ඉතින් මම හිතනවා ගැහණියක් වුණාම ගොඩක් අය හිතනවා ජීවිතේ පෙරදුනොත් රැවටුනොත් ආදරේදී හරි වේවා මගේ ජීවිතේ මෙතනින් ඉවරයි කියලා. ඉතින් නෑ එතනින් ඉවර වෙන්නේ නෑ. එතන තමයි පටන් ගන්නම මම කියන්නේ. ඉතින් දැන් ගොඩක් අය මම අතර මගේ ජීවිතේ වැටිච්ච තැනින් නැගිට්ටට පස්සේ මම එතකොට කොවිඩ් දවස්වල එතකොට මං හිතන්නේ මම ආයේ බින්දුවේ ඉඳලා නැගිට්ට කෙනෙක්. කියන්නේ මම 2012 13 කියන්නේ මේ ලංකාවේ තිබ්බ සියලුම රාජ්‍ය නායකයින්ගේ සමුළු සහ අනෙකුත් පෞද්ගලික තිබුණ ප්‍රසංගවල මම ඉදිරියෙම හිටපු කෙනෙක්. මගේ කලායතනයේ අතරම ළමයි 60 80 ශිෂ්‍ය ශිෂ්‍යාවන් නටලා තියෙනවා ප්‍රසංගවල. ඉතින් හැබැයි 2015 න් පස්සේ මම ලොකු වැටීමකට කියන්නේ වැටුණා. නමුත් ජීවිතේ සමහර දේවල් කැපකිරීම ආසාවෙන් කරන අය ඉන්නවා. ඉතින් මම ඇත්තටම කැපකිරීම ආසාවෙන් කරන කෙනෙක්. කියන්නේ මට දෙයක් එපා කියලා කිව්වොත් මම ඒක මම ඒ කෙනාට අවංකවම බැඳීමක් තියෙනවා නම් මම ඒක කරන්න ඇත්තටම කැමති නෑ. ඉතින් මම මෙච්චර පණ වගේ ආදරය කරපු කලාවත් මම අයින් කරලා මගේ ජීවිතේ කාලයක් අඳුර හිටියා. ඉතින් නමුත් 2019 න් පස්සේ මම ඒ ප්‍රශ්න වලින් මිදිලා එනකොට මම ඇත්තටම මම හිතුවේ නෑ නැවත මම නැගිටී කියලා. නමුත් අධ්‍යාත්මික පැත්තෙන් මට ලොකු සුවයක් හම්බුණා. මම ඇත්තට භාවනා කරන්න පටන් ගත්තා. මම පොඩි කාන්දර කොහොමවත් භාවනා කරන්න ආස කෙනෙක්. ඉතින් ඒ භාවනාවත් එක්ක මගේ හිත මාර විදිහට ශක්තිමත් වුණා ගලක් වගේ. ඉතින් ඊට පස්සේ මම ආපහු මම පරණ ප්‍රශාදී කොහොමද හිටියේ? කොහොමද මගේ ජීවිතේ මම ප්‍රශ්න වලට මුහුණ දුන්නේ කියලා මම මතක කරගෙන ආයෙත් මම නැගිට්ටා. ඉතින් එතනදී මම දෙයක් කරා. ඒ කියන්නේ මම අලුතින් දෙයක් දැනගත්තා. ඒ කවුරුත් මං හිතන්නේ ලංකාවේ ගොඩක් අය දන්නවා ඇති කියලා. 50ක් මං හිතන්නේ 80ක් වගේ අය දන්නේ නැතුව ඇති මේ දේ. අපිට දෙයක් නොමිලේ ලැබෙන දේවල් දන්නවද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් ජීවිතේ නොමිලේ ලැබෙන දේවල් තියෙනවා. දැන් අපි හිතන හැමදේම මුදලට ගන්න ඕනේ කියලානේ නෑ. අපිට නොමිලේ ලැබෙනවා ඔක්සිජන්. ඉතින් අතරම අපි ආශ්වාස ප්‍රාශ්වාස කරන්නේ අද ජීවත් වෙන්නේ මේ ඔක්සිජන් නිසා. එතකොට කවුරුත් මේ ඔක්සිජන් වලට ස්තුතිවන්ත වෙනවද? මං අහලා තිනු හරි අඩුයි. නමුත් මම උදේට නැගිට්ටාම හැමදාම මේ ලැබෙන ඔක්සිජන් මේ ලැබෙන අලුත් දවසට ස්තුතිවන්ත වෙනවා. මුලින්ම කරන්නේ ඒක. ඊට පස්සේ සබා දහමට සූර්ය එළියට මේ එතකොට මේ පොළවට. ඉතින් මේ හැමදේටම ස්තුතිවන්ත වෙනවා. මොකද සබදාහම නැතු අපේ ජීවිතේ කොහොමවත් පවත්ව ගන්න බෑ. මේ අපේ විශ්වය. මේ විශ්වයට අනිවාර්යයෙන්ම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම දැන් අපි අද ගෙයක් හදලා අපි වහලක් යටට වෙලා ඉන්නේ. ඇත්තටම මේ වහල කොහෙන්ද අපි මේ බිත්ති කොහොමද හදන්නේ? මහ පොළවෙන්. එතකොට මේ දින වාහන කෙටි බාධා කිරීමක් කරනවා. අපි වෙලාව බලලෙමු. ඉතින් හැමදේම අපිට ලැබෙන්නේ සබදාහමෙන්. ඉතින් සබදාහමට ස්තුතිවන්ත වෙන එක තමයි ප්‍රධාන වශයෙන්ම මම කරන්නේ නැගිට ගමම්ම. ඒකෙන් ලොකු බ්ලෙසින් එකක් තියෙනවා ජීවිතේ. මම බුද්ධඝමේ ආගමේ බුද්ධඝමේ කියලා නෑ. ඉතින් සාමාන්‍යයෙන් අපිට දෙයක් නොමිලේ ලැබෙද්දී අපි ඒ දෙයට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඉතින් මේකත් එක්ක මගේ ජීවිතේ සතුට කියන දේ මම හොයාගෙන ගියා. අද මං හැමතිස්සම සතුටින්ම තමයි ඉන්නේ. මොනතරම් ප්‍රශ්න නම් ඇත්තටම දැන් ගොඩක් අඩුයි. මගේ තාත්තා නැති වෙච්ච එක තමයි මට ජීවිතේ ලොකුම ප්‍රශ්නේ. ඉතින් දැන් ඇත්තටම සතුටින් ගෙවනවා මගේ ජීවිතේ. අනිවාර්යෙන්ම. ඉතින් නර්තන ශිල්පියක් වුණාම సౌందර්ය ගැන හිතන කෙනෙක් වුණාම කොහොම හරි වැටෙන තැනින් නැගිටලා තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්නට අවශ්‍ය. ඒක තමයි කලාව හොඳට දන්න කෙනෙක් කරන දේ. අපි කෙටි විරාමයක් ලබා ගන්න සූදානම්. ආදරණීය ජීවිතයෙන් අපි නැවතත් ප්‍රශාදීත් එක්ක කතා කරන්නට සූදානම්. අනතුරු අපි නැවතත් සූදානම් ආදරණීය ජීවිතයත් එක්කතු වෙන්න. අපිත් එක්ක මේ විශේෂාංගයෙන් කතා බහ කරමින් සිටියේ නර්තනාචාර්යනී ප්‍රශාදි රණසිංහ මහත්මිය. ඉතින් ඈත් එක්ක එකතු වෙලා මේ නර්තන ජීවිතයේ සහ ඇගේ ජීවිතයෙන් ගත හැකි දේවල් ඔබ කොහොමද ගැහණියක් විදිහට ඔබේ ජීවිතය අත්දැකීම් වලට මුහුණ දෙන්නේ කියන කාරණේ තමයි කතා බහ කරමින් සිටියේ. ඉතින් අපි නැවත සූදානම් ඔබත් එක්ක කතා කරන්න. දැන් ගුරුතුමියෙක් වුණාම තරුණ ගුරුතුමියෙක් වුණාම මේක බොහොම විශේෂයි. පුංචි දරුවෝ අපි අහලා තිනවා බොහෝ වෙලාවට කියනවා මේ මම කැමති ටීචර් වගේ වෙන්න, මම කැමති ටීචර් අඳින විදියට අඳින්න, මම කැමති ටීචර් ෆොටෝ ගන්න විදියට ෆොටෝ ගන්න, කතා කරන විදියට කතා කරන්න. මේ වගේ අදකින් බොහෝ ප්‍රමාණයක් ඔබට ඇති. දැන් පුංචි දරුවොත් එක්ක ඉන්නේ දවසම. එතකොට ඒ වගේ දේවල් කියලා තියෙනවද පුංචි දරුවෝ ළඟට ඇවිල්ලා? අම්මෝ ගොඩාක් දේවල් කියනවා. ඒ කියන්නේ ඒගොල්ලෝගේ තින් අර ඒගොල්ලෝගේ වයසත් එක්ක ඒගොල්ලෝ හිතන්නේ හරි මල් වගේ. ඉතින් ඇත්තටම අර පොඩි දරුවෙක් කියන්නේ අවුරුදු 8 9 10 වෙනකන් පංචකාමයන්ගෙන් වැළකීච්ච කෙනෙක්. ඉතින් සිතුවිලි හරියට උදේට පිපුණු නෙළුම් මලක් උඩ තියෙන පිනි බිඳුවක් වගේ තරම් පිරිසුදුයි. ඉතින් දරුවන්ගේ සිතුවිලි ඒගොල්ලොන් එක අහගෙන ඉඳිදී ඇත්තටම අපේ ඕරා එකත් අපේ ක්ලියර් වෙනවා. ඒ කියන්නේ කියන දේවල් ඒ තරම් පිවිතුරු දේවල් කියන්නේ හැමදාම ආවහන් පස්සේ මට ඇත්තටම මල් ගේනවා. ගොඩක් අය මල් අරගෙන එනවා. ඉතින් මටත් කියන ටීචර් මලක් වගේ කියනවා, මමත් කියන ටීචර් මේ මමත් කියන බබා ලස්සනයි එහෙම එම කියලා. ඒතර සමහරලාට කියනවා ගොඩාක් දේවල් කියනවා. ඉතින් ටීචර් හැමදාම ආවොත් ළමයි ඇවිල්ලා ටීචර් මට ටීචර්ට ආදරේ කියනවා, ටීචර් ලස්සනයි කියලා කියනවා හැමදාම. ඉතින් මේ ඒ දරුවා ඇත්තටම පුදුම ලස්සන දරුවෝ ටිකක්. ඉතින් මාත් එක්ක මගේ වටා එකතු වෙලා ඉන්නේ. ඉතින් මං හිතනවා ඒක මට යුනිවර්ස් එකෙන් ලැබෙන බ්ලෙසින් එකක් කියලා. ඉතින් මේ දරුවෝන්ගේ එක ගෙවන කාලේ මං හිතන්නේ ගුරුවරු හැමෝටම දැන් මගේ අතීතයේ මගේ ගුරුවරුන්ගේ කාලේ ආදරණීය ගුරුවරු හිටියා නැත්තේ නැහැ. නමුත් කලාව පැත්තෙන් ටිකක් අඩුයි එහෙම ගුරුවරු හිටියා. අපේ හිත හරියට රිදිලා තියෙනවා. ඉතින් එතකොට සමහර ළමයි පොඩි කාලෙම කලාවට අකමැති වෙන්න හේතුවත් ඒකයි. ඉතින් සමහර ගුරුවරු මොකද ඒගොල්ලොන්ගේ වරදක් නිසා නෙවෙයි, නමුත් ගෙදර යම් යම් ප්‍රශ්න නිසා දරුවන්ගෙන් පිට කරන වෙලාවල් තියෙනවා. ඉතින් මම නම් එහෙම ජීවිතේට එහෙම මගේ සිතුවිල්ලක් ඇවිල්ලා නැහැ. මොකද දරුවෙක් දිහා බලන්නේ තමන්ගේ කියන හැඟීමෙන්. මේ වෙන කෙනෙක්ගේ දරුවෙක් කියලා මට කවදාත් හිතිලා නැහැ කිසිම දරුවෙක්ව. ඉතින් ගොඩක් මේ ආර්ථික අපහසුතා තියෙන දරුවන්ට නොමිලේ අධ්‍යාපනය ලබා දෙනවා. ඉතින් මම ඒක සතුටින් කරන දෙයක්. මේ ඒක මම ඒක එහෙම මම කියන්නත් කැමති නෑ. නමුත් මේ කාලේ ඇත්තටම ගොඩක් අයට ආර්ථික අපහසුතාවයන් තියෙනවා. ඉතින් දරුවෙක් කලාවට ආදරේ නම් මේ වෘත්තිය ආසාවෙන් ඉගෙන ගන්න ඕන නම් මගේ අත්වල ඒ දරුවන්ට හැමතිස්සම තියෙනවා. ඔව්. ඉතින් අපි අර ඇය කිව්වා වගේ පුංචි දරුවෙක් එක්ක වැඩ කරනකොට ඇයත් පුංචි දරුවෙක් වෙන්නටම අවශ්‍යයි. නැත්නම් අපිට වැඩ කටයුතු කරන්න අමාරුයි පුංචි දරුවෙක් එක්ක. ඒකට හොඳම උදාහරණයක් තමයි අපි ඔබට දැන් පෙන්වන්නට සූදානම් වෙලා ඉන්නේ. අපි පොඩි වීඩියෝ දර්ශනයක් සූදානම් කරලා තියෙනවා. බලන්නකො ප්‍රශාදි ගුරුතුමියයි පුංචි දරුවෙක් කොහොමද මේ කාලය ඇතුලේ පන්ති ඇතුලේ කොහොමද කටයුතු කරන්න කියලා. දීනා මේ බෑ හැරෙන්නකො. ඉතින් මගේ පැත්තට මට පේන්නේ වගේ. දැන් ඇයි දුකින් වගේ ඉන්නේ කියන්න? ඈ කියන්නකෝ. දීනා කියන්නකෝ. ඇයි? ඈ මොකක්ද උනේ? කවුරු හරි බැන්නද? දීනා කතා කරන්නකෝ, නෙගොල් වෙලා ඉන්නේ. කතා කරන්නකෝ. දීනා. ඇයි? කියන්න බෑ ටීචර්ට? කියන්න බැරිද? අනේ මට දුකයි එතකොට. කියන්නකෝ. බෑ මම අඬනවා. මට තරහයි නේද? මොකද උනේ? කවුරුනේ කකුල පෑදුවාද? ඔව්. කකුල පාගලා නේ ආගේ. කකුල පෑදුවාද? මට කලින් යා කිව්වනේ කතන්දරේ කකුල පෑගුවා කියලා. මං හිතුවේ නෑ ඒකට ඔච්චර අප්සෙට් ඇයි කියලා. කො මොන කකුලද පෑගුවේ පේනද? අයියෝ ඒක පෑගුවද? ඒක මිස්ටේක් එකක් නීතින්. අනේ ඒක චූටි ඇඟිල්ලනේ පාගලා තියෙන. ලොකු ඇඟිල්ල පෑගුවා නම් තව කමන්නේ නේද? අනේ පව්. කො බලන්න. ඉතින් දැන් ඒක හරියන්නේ නැද්ද? ඇයි? ගොඩක් වෙලා සතර තියෙන්නේ මෙතනද? අනිවාර්යෙන්ම දරුවොත් එක්ක ඒ ගෙවෙන ජීවිතේ බොහොම ආදරණීයයි. ඒක නෑ. ඔව් ඉතින් ඔබ මම හිතනවා බොහොම සංවේදී චරිතයක් දරුවන් එක්ක වගේම මේ නර්තනය කරන තමන්ගේ සහෝදර සහෝදරියන් දරුවන් එක්ක බොහොම සංවේදී චරිතයක් කියලා. ඔව් ඉතින් අපි මේ කතා බහ මේ අපේ මේ කලා ලෝකයේ ඇතුලේ අපිට කරන්න දේවල් ගොඩක් තියෙනවා. අපේ යුනිවර්සල් එකෙන් ගොඩක් දේවල් ලැබිලා තියෙනවා. ඉතින් ඔබ හිතනවද මේක ඔබේ එක්ක පෙර පිනකට එහෙමත් නැත්නම් මේ වගේ හැකියාවක් පිහිටන්න මේ වගේ දරුවන් එක්ක කටයුතු කරන්න හැම ගුරුවරයෙකුටම මේක කරන්න බෑ. දරුවන් එක්ක එකතු වෙන මේක ඔබට මොකක් හරි බ්ලෙසින් එකක්ද? එහෙමත් නැත්නම් ඔබට ලැබිලා තියෙන ඔබට සමහර අපි කියන අපිට පිනට හම්බෙන දේවල් මේවා. අපි ගියාත්ම කරපු දේවල් වලට හම්බෙන දේවල් මේවා. ඒ වගේ ඔබ හිතනවද? මට හැමතිස්සෙම හිතනවා මම මේ ඇත්තටම මේ ලෝකෙට ඇවිත් තියෙන්නේ සේවයක් කරන්න. දරුවන්ට මගේ අධ්‍යාපනය මම දන්න දැනුම දෙන්න. ඉතින් ඒ දැනුමින් උපයන්න කියලා අදහසක් හිතේ නැහැ. යම්කිසි අර වටිනාකමක් දෙන්න ඕන නිසා මිලක් නියම කරලා තියෙනවා. නමුත් ගොඩක් වෙලාවට ඒකිනුත් මම මුලින්ම බුද්ධ ශාසනයට වෙන් කරන්නේ. දවස පටන් ගන්න එහෙමයි. ඉතින් ආගම දහමට ලැබී කියලා මම මේ ඔප්පු කරන්න හදනව නෙවෙයි. නමුත් අර මගේ ජීවන රටාව මේ තමයි මම මේ කියන්නේ. ඉතින් මම හිතනවා ඉතින් දරුවන් වෙනුවෙන් සහ ඇත්තට මානසික පීඩනයකට පත් වෙලා තියෙන තරුණ දරුවන්ම වෙන්න ඕනේ නැහැ. මගේ ළඟ ඉතින් අවුරුදු 17 18 25 එහෙම වයස ළමයි ඉන්නවා. 30 වයස ළමයි ඉන්නවා. ඉතින් ඒ දරුවන්ගේ සමහර අයගේ ජීවිත ඇත්තටම ගොඩක් වෙලාවට හිත පීඩා ප්‍රශ්න මැද ආපු ළමයි ගොඩක් අය මගේ ළඟ ඉන්නවා. ඉතින් එතකොට ඒගොල්ලොන්ව මම ඇත්තටම මානසිකව ඒගොල්ලොන්ගේ මානසිකත්වය හදනවා මම මුලින්ම. මොකද කලාවට ගන්න ළමයෙක් නර්තනය උගන්වන්න කලින් ඒ ළමයාට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ඒ ළමයාගෙන් අමතක කරන්න ඕනේ. ඉතින් මම හිතනවා මගේ ළඟට ආපු ගොඩක් දරුවෝ අද යහමඟ ගිහින් තියෙනවා. මම හරි සතුටු වෙනවා ඒ ගැන. ඉතින් සමහර අයට ඉතින් තේරුම් කරන්න අම්මා කෙනෙක් වගේ මම කියලා දෙනවා. ඉතින් තේරුම් ගන්න බැරි අයව අතාරින්නේ නැහැ. අවවාද කරගෙන ඉන්නවා. ඒගොල්ලන්ට පුළුවන් තාක් කල් ඉන්නවා. ඊට පස්සේ ඉතින් ඒගොල්ලෝ අපෙන් ගිලිහි ගියාට පස්සේ අපිට ඉතින් ඒ ගැන වග කියන්න බෑ. නමුත් සමහර දෙමව්පියෝ මට මතකයි අද වගේ කම්ම කෙනෙක් ඒ ගෝලයා මගේ ළඟට එද්දී ඇත්තටම ඒ අම්මා හරියට දුක් වුණා මේ දරුවව හදාගන්න අමාරුයි කියලා. ඉතින් මම ඒ ළමයාට අවවාද දීලා යහමගට ගත්තා. ඉතින් ඒ අම්මා කැන්සර් එකක් හැදිලා නැති වුණා. නැති වෙන්න මොහොතකට කලින් අපි ගියා බලන්න. ගියාම මාව දැකලා වැඳලා කිව්වා අද මිස් නිසා මගේ දුව හොඳ තැනක ඉන්නවා. හොඳ චරිතවත් විදියට ඉන්නවා. අද ඒ ගැන මම මිස්ටර් පින් සිද්ද වෙනවා. මම මැරුණත් මිස්ගේ ළඟ තමයි මගේ දුව හැදෙන්න ඕනේ කියලා තමයි ඇත්තටම ඇස් දෙක පියාගත්තේ. ඉතින් ඒ වගේ ආශිර්වාද ගොඩක් මට හම්බ වෙනවා. ඉතින් මම හිතනවා ජීවිතේ කලාව කියන්නේ මිනිස්සු ගොඩක් වෙනස් කරන තැනක්. ඉතින් මම පුංචි කාලේ ඉඳලා කලාවට යොමු වෙච්ච කෙනෙක්. ඉතින් මගේ දෙමව්පියන් ව්‍යාපාර කටයුතු කරන අය. නමුත් මම කලා ජීවිතයට බොහොම ලැබි කෙනෙක්. ඉතින් ඒක මට ඇත්තටම යුනිවර්ස් එකෙන් ලැබිච්ච බ්ලෙසින් එකක් තමයි. ඔව් ඉතින් කලාවට ආදරය කරන කලාව රැකගන්න තවත් ශක්තිය ලැබේවා. පුංචි දරුවන් එක්ක මේ විදිහට බොහොම ආදරෙන් ඉන්නට ඔබට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ප්‍රශාදී රණසිංහ කලායතනයේට ඔබ කැමතිනම් පුංචි දරුවෙක් සහභාගී කරවන්න ඕන. ඔබට අවස්ථාව තියෙනවා 0112 746 585 0112 746 585 තමයි දුරකථන අංකය. ඔබට පුළුවන් කතා බහ කරන්න ඇත් එක්ක. ඉතින් ඔබට බෙහෙවින් සුදුසුන් තියෙන අද දවසේදී අපිත් එක්ක එකතු වුණාට ඔබගේ අත්දැකීම් බෙදාගත්තට යම් කෙනෙක් ඉන්නවා නම් මෑගේ අත්දැකීම් තුලින් යම් අත්දැකීමක් ලබා ගන්න. එහෙමත් නැත්නම් ඔබට පුළුවන් නම් මේ කලාවත් එක්ක එකතු වෙන්න ඔන්න ඔබට අවස්ථාව තියෙනවා. ඉතින් අපි සූදානම් අද දවසේදී ආදරණීය ජීවිතේ වැඩසටහනේ සමගිනන බෙහෙවින් ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. ඒ වගේම සියත ටීවී ආයතනයටත් ඔබටත් ගිහාන්ටත් ස්තුතිවන්ත වෙනවා. අධ්‍යක්ෂකතුමාටත්. ඒ වගේම අද විශේෂයෙන් මට දෙයක් කියන්න තියෙනවා. මගේ අවුරුදු 17ක මගේ ඩාන්සින් පාර්ට්නර් Damindani Lanjan Kuruppu, I think Yagi Upandine other, I think Subupandina Kela, othering Matakarna, Atram Yame programming Bano, the Gladani and Hanamut Mamatama, Matakuna Gitamaine. Oh, it is a surprise. Oh, but Subupandina Pratanakar, I think a Pisudana mother and Ajit the Satani Samganiana, Obata Dinana Vashanam, Obata Dinana Puluan Vine, Dinana Puluan Kila Hitanata Kalpamana, I think a Pisudanam, other in ජීවිතයක් පරිසටහන සමගිනන්ට ඔබ සියලුම දෙනාට ආයුබෝවන්. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.